අටමහා කුසල් රැස් කරගත හැකි උතුම්ම පින්කම වන්නේ කටින චීවර පූජාව. ඒ නිසාම බොහෝ දෙනෙක් කටින පින්කමක් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව බොහෝ විට කල්පනා කරනවා. ඒ අතරතුරේදී වර්තමානයේ වෙනකොට මේ කටින පින්කම් වලට විවිධ විසිතුරු දේ එකතු වෙමින් පවතිනවා. ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා විසිතුරු ආකාරයෙන් පින්කම් කරන්න එහි වරදක් නැහැ කියලා. හැබැයි සමහර වෙලාවට මේ පින්කමකට එකතු කරන මේ විසිතුරු දේවල් නිසා පින්කමේ අර්ථය ගිලිහියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ විසිතුරු දේ දැකපු තවත් කෙනෙක් ඊට වඩා විසිතුරු දෙයක් ඊළඟ පින්කමේදී එකට එකතු කරන්න ගියහම ඒකෙන් තව දුරටත් මේ පින්කමට හානි වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර උදවිය ඉන්නවා විසිතුරු ආකාරයෙන් පින්කම් කරන්න කියලා කිව්වට මහා පරිමාණෙන් මුදල් වියදම් කරලා විසිතුරු දේ කරන්න බැරි අය. ඒ අය තමන්ගේ පින්කම පිළිබඳව යම් ආකාරයක අඩුලුහුණුකමක් තිබුණා කියලා හිතේ සැකයක් පියාගන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් මෙන්න මේ හේතු කාරණා නිසා මේ විසිතුරු දේවල් එකතු කරලා වුණත් නිවැරදිව මේ කටින පින්කම ඇතුළුව සියලු පින්කම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අද දවසේදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසා දැනගන්නටයි ධර්ම යාත්‍රා වැඩසටහනේ සූදානම. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. මහත්මයා මේ වෙලාවේ ප්‍රශ්නයක් හැටියට යොමු කළේ මහත්තයෝ මේ චීවර මාසේ දැන් මේ චීවර මාසෙ ගෙවි යනවා. ඒ චීවර මාසෙදී සෑම පන්සලකම සෑම ආරණ්‍යකම කටින පින්කම් කටින චීවර පූජා කිරීමේ පින්කම් සංවිධානය කරපු බව අපි හැමෝම දන්නවා. මේ කටින චීවර පින්කම ධර්මානුකූලව කළ යුත්තේ කෙසේද කියන කාරණයයි මහත්මයා ප්‍රශ්නයක් හැටියට යොමු කළේ පින්වත්නි. එතනදී අපි මුලින්ම හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය හැටියටත් සුගතියට යන මාර්ගය හැටියටත් අපිට දේශනා කළා තියෙන්නේ මෙලව සහ පරලව කියන සැප ලැබීමේ මාර්ගය හැටියටත් අපිට දේශනා කළා තියෙන්නේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය. ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොර නිවන් මාර්ගයක් හෝ මෙලව පරලව සැප ලැබීමේ මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හිතන්න මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල අපි කරන පින්කම් අපි කරන දානමය සීලමය කඨිනමය මේ සෑම පින්කමක්ම බුදුරජාණන් වහන්සේ අර්ථවත් කරලා තින්නේ සම්මා වායාමයන් තුලින්. සම්මා වායාමයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කරන්නා වූ කුසල් අපි තව තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් අපි අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් වලට අපි යන්නේ නැහැ. නොකලා වූ අකුසල් අපි කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ සම්මා වායාමයන්ට තමයි අපි කරන්නා වූ පින්කම් කියන කාරණේ ආරෂ්ඨාංගික මාර්ගය තුල බුදුරජාණන් වහන්සේ ගොනු කරලා තියෙන්නේ. ඒ නිසා අපි කටින පින්කමක් සිද්ධ කරද්දී ඒ සම්මා වායාමයක් බවට පත් කරගන්න නම්. මොකද අපි ඒ සම්මා වායාමයක් බවට පත් කරගත්තේ නැත්නම් අපිට කවදාක්වත් සම්මා සතියක් ඇති කරගන්න බැහැ. අපි කුසලයේ අකුසලයේ නිවැරදිව අඳුනන්නේ නැහැ. අපි කුසලයේ නාමයෙන් කරගන්නේ අප්‍රමාණ මනෝ අකුසල්. මොකද ලෝභ, ද්වේෂ, මෝහය. ඒ නිසාම අපි නිරතුරුවම සම්මා සතිය දුර්වල කරගනිද්දී සම්මා සමාධියක් ගැන කතා කරලා වැඩක් නැහැ. අපිට තියෙන විසිරුණු හිතක්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ විසිරුණු අධර්මයට අදාළ හිතක් තමයි අපිට තියෙන්නේ. අපි කටින පින්කම ඉවර කරලා අපි හිතන්නේ ගිය පාරට වඩා අපි හොඳට කටින පින්කම කළා. අර ගොල්ලන්ට වඩා අපි හොඳට කළා. දොර පින්කම තුල තිබිලා තියෙන්නේ තර්ගකාරී ඔය. ඒ කියන්නේ කාම ඡන්දයන් තමයි පින්කම් තුලින් ජීවිතේට ඇස පිනෙව්වා, කන පිනෙව්වා, නාසය පිනෙව්වා, දිව පිනෙව්වා, ශරීරය මනස පිනෙව්වා, අපි අධ්‍යාත්මික සලායතනයෝ පිනෙව්වා වගේම අපි බාහිර සලායතනයනුත් පිනෙව්වා. එච්චරයි අපි කරලා තියෙන්නේ. මොකද මහා පින්කමක් කරලා අටමහා කුසලයන්ට අදාළව කටින පින්කමක් කරලා අපි එහි අවසාන ඵලයේ හැටියට ජීවිතයට එකතු කරගන්නේ පංච නීවරණයන් නම්, ඒ කියන්නේ කාමච්ඡන්දයක් නම්, ඇස පිනවීමේ, කන පිනවීමේ, නාසය පිනවීමේ, දිව ශරීරයේ මනස පිනවීමේ ආස්වාදයක් නම් පින්තුනි කනගාටුවෙන්වත් කියන්න වෙනවා අපේ පින්කම අපි ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන ආකාරයෙන් සිද්ධ කරගෙන නැහැ. ඒ නිසා පින්කමක් සිද්ධ කරද්දී
ඒ පින්කම තුලින් ඔබ කරන සම්මා වායාමයන් ශක්තිමත් කරගෙන සම්මා සතියක් ඇති කරගන්න නම් සම්මා සතිය කියන්නේ මොකද්ද? අකුසලයේ යටපත් කළා කුසලයේ මතු කරනවා. ලෝභ ද්වේෂ මෝහයන් යටපත් කරලා යා අලෝභ අද්වේෂ මෝහයන් මතු කරනවා. එයා හිතන්නේ තරඟකාරීත්වය නෙමේ. අහවලා කලේ කොහොමද කියන කාරණේ නෙමේ. මමයි වඩාත්ම හොඳින් කරන්නේ කියන කාරණය නෙමේ. එයා හිතන්නේ මං කරන පින්කම තුල සම්මා දිට්ඨි අර්ථයන් තියනවාද? මං කරන පින්කම් තුල සම්මා සංකප්පයන් තියනවාද? මගේ පින්කම නෙක්ඛම්මෙන් පෝෂණය වෙලාද? මගේ පින්කම ලෝභ ද්වේෂ මෝහයන්ගෙන් ඔද්දල් වෙලාද? සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආචීවයන් මගේ පින්කම තුල තියනවාද? ඒවැයින් මගේ පින්කම පෝෂණය වෙනවාද? අන්‍යාගේ සම්මා සතිය පින්වතුනි. ඒ අයියාගේ සම්මා සතිය යමෙක් උත්සාහ කරන්නේ තමන් කරන පින්කම තරඟකාරීව හැමෝටම වඩා වෙනස් විදිහට කරන්න නම් හැමෝටම වඩා ඉහලින් කරන්න නම් තව කෙනෙක් නොකල ආකාරයෙන් සිද්ධ කරන්න නම් එතන අපි වඩලා තින්නේ අකුසල් මූලය. කුසලය යටපත් කරගෙන අපි අකුසලය මතු කරනවා. ඒ නිසාම අපි අතින් සිල්පද දුර්වල වෙනවා. සිල්පද දුර්වල වෙන්න පුළුවන්. තව කෙනෙකුට මානසික හිංසනයක් ඇති කරන්න පුළුවන්. තව කෙනෙකුට මානසික වේදනාවක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම අපේ නිරතුරුවම සම්මා සතියේ දුර්වලභාවය නිසා සම්මා සමාධිය අපෙන් තව තව ඈතට යන්න. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපි කරන කටින පින්කම නිරතුරුවම අනුන් සතුට කරන පින්කමක් බවට පත් වෙන්න නම් හැබැයි අපි අනුන් සතුට කරන්න ඕනේ කාමච්ඡන්දයන්ගෙන් නෙමෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. අපි අනුන් සතුට කරන්න ඕනේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ගෙන් නෙමෙයි. අපි අනුන් සතුට කරන්න ඕනේ සති සම්බොජ්ජංගේ, ධම්මවිජය සම්බොජ්ජංගේ, වීර සම්බොජ්ජංගේ, ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා සම්බොජ්ජංගයන්ගෙනුයි අපි පින්වතුනි අපේ පින්කම හැම වෙලාවම අනුන්ව සතුට කිරීම උදෙසා යොදාගත යුත්තේ. ඒ නිසා ඔබේ හෘද සාක්ෂිය තට්ටු කරලා අහන්න ඔබ කරගත්තා වූ පින්කම ඒ කියන්නේ සැබෑ සම්මා වායාමයක් වුණාද? ඔබ තුල සම්මා සතිය ඇති වුණාද? ඔබ තුල ඒ නිසාම පංච නීවරණ යටපත් වූ සම්මා සමාධිමත් හිතක් ඇති වුණාද කියන කාරණය තමා තමාගේ හෘද සාක්ෂිය තට්ටු කරලා අහන්න දක්ෂ වෙන්න ඕනේ. පින්වතුනි සද්ධාව දුර්වල වෙලා යන සමාජයක අපි මීට පෙර ආතු අප්‍රමාණ කතා කරලා තිනවා සද්ධාවේ දුර්වලභාවය පිළිබඳ. බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරන් පෙන්නලා කියනවා මහණෙනි මෙපමණයි සද්ධාව සකස් කරගත්තා ඉන්නේ කියලා. අනිත් මහ පොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුලයි. එනම් පින්වතුනි සද්ධාව කියන කාරණය ලෝකේ දුර්ලභ කාරණයක්. සද්ධාව කියන කාරණය අපි තුල ඇති වෙන්න නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල අපේ ජීවිතේ විසිරෝල දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපි තෘෂ්ණාව ඇති කරගත්තොත් එහි ඵලය දුකේ කියන කාරණේ දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. තෘෂ්ණාව සියුම් කරන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා දැනගනිමින් අපි කරන සෑම පින්කමක්ම ආරෂ්ඨාංගික මාර්ගයේ පෝෂණය වෙන පින්කමක් බවට පත් කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විසිතුරු විසිතුරු ආකාරයෙන් පින්කම් සිද්ධ කරන්න කියලා. ලස්සන ලස්සන ආකාරයෙන් පින්කම් සිද්ධ කරන්න කියලා. ප්‍රණීත ප්‍රණීත ආකාරයෙන් පින්කම් සිද්ධ කරන්න කියලා. නමුත් පින්වතුනි ඉන් අදහස් වෙන්නේ ඒක නිවන් මාර්ගය කියලා. ඉන් අදහස් වෙන්නේ ඔබ ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරයිද ඔබ ප්‍රණීත ප්‍රණීත දේ ලබන කෙනෙක් වෙනවා. ඔබ විසිතුරු විසිතුරු දේ පූජා කරයිද ඔබ විසිතුරු විසිතුරු දේ ලබන කෙනෙක් වෙනවා. ඔබ ලස්සන ලස්සන දේ පූජා කරයිද ඔබ ලස්සන ලස්සන දේ ලබන කෙනෙක් වෙනවා. පින්වතුනි එතන ආනිසංස ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ තුලින් නිවන් මාර්ගය දේශනා කරන්නේ නැහැ. එතන ප්‍රණීත දේ ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විසිතුරු දේ ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක එහෙ ප්‍රණීත දේට අදාළ ආනිසංස නමුත් ඉන් අදහස් වෙන්නේ ඒ ධර්මයේ තුල නිවන් මාර්ගය තියෙනවා කියලා. නිවන් මාර්ගය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ ප්‍රණීත වශයෙන් අලංකාර වශයෙන් ලස්සන ආකාරයෙන් කරන පින්කම් නිවන් මාර්ගයට යොමු කරගන්න. ඔබ නිවන් මාර්ගය අමතක කරලා ඔබ ප්‍රණීත ප්‍රණීත දේ අරගෙන යනවා නම් විසිතුරු විසිතුරු දේ පූජා කරනවා නම් ලස්සන ලස්සන දේ පූජා කරනවා නම් විසිතුරු විසිතුරු ආකාරයට පින්කම් කරනවා නම් විපාකය ඔබට ලැබෙනවා. නමුත් ඔබ ප්‍රණීත දේ ලබද්දී ඒ ප්‍රණීත දේ ඔබ ගින්දරක් බවට පත් කර ගන්න. ඒ විසිතුරු ලස්සන දේවල් ලබද්දී ඔබ ඒ දේවල් ගින්දරක් බවට
පත්කර ගන්නවා මොකද ඔබ මාර්ගය තුල නෙමේ ප්‍රණීත ප්‍රණීත දේවල් පූජා කරන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසිතුරු විසිතුරු දේ පූජා කරන්න ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරන්න කිව්ව එක නිවන් මාර්ගයට අදාළ නිසා නෙමේ ඒක ඔබේ ආනිසංස ධර්මයක් එච්චරයි ක්‍රිස්තියානි මහත්තයෙකුටත් ප්‍රණීත ප්‍රණීත දේ පූජා කළොත් ප්‍රණීත ප්‍රණීත දේ ලැබේ විසිතුරු විසිතුරු දේ පූජා කළොත් විසිතුරු විසිතුරු දේ ලැබේ නමුත් ඒක නිවන් මාර්ගයක් වෙන්නේ නැහැ නමුත් ඔබ ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරලා විසිතුරු විසිතුරු දේ පූජා කරලා ලස්සන ලස්සන දේ පූජා කරලා ඔබ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැර නම් ඒ දේ කලේ ඔබත් අන්‍යාගමික පින්වත් එක්කලා වූ පින්කමක විපාකේනු ජීවිතේට එකතු කරගන්න. ඒක තේරුම් ගන්න. ඒ නිසා ඔබ කරන ප්‍රණීත පූජාව හැම වෙලාවම මධ්‍යම ප්‍රතිපදාවට යටත් වෙන්න ඕනේ. ප්‍රණීත පූජාව මධ්‍යම ප්‍රතිපදාවට යටත් වුණොත් පමණයි ඒ ප්‍රණීත පූජාව සම්මා සතියක් සම්මා සමාධියක් ඔබට ලැබලා හොඳට තේරුම් ගන්න. ඔබ කරන පූජාව පිංගතුනි නිරතුරුවම ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අර්ථයන්ට යටත් නොවුනොත් ඔබ කරන පූජාව විසිතුරු විසිතුරු දේ ඔබට ලැබේ. ලස්සන ලස්සන දේ ඔබට ලැබේ. ප්‍රණීත ප්‍රණීත දේ ඔබට ලැබේ. නමුත් ඔබට සම්මා සතියක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම සම්මා සමාධිය පිළිබඳව බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රණීත ප්‍රණීත දේ දානියානිසංස පක්ෂයක්. නමුත් නිවන් මාර්ගය කියන්නේ වෙනම. එනිසා ඔබ දක්ෂ වෙන්න. ඔබේ ප්‍රණීත ප්‍රණීත පූජාවන් විසිතුරු විසිතුරු පූජාවන් ලස්සන ලස්සන පූජාවන් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය තුලට ගන්න. කර්මයේ කර්මඵල විශ්වාසයට ගන්න, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට ගන්න. පටිච්ච සමුප්පන් උපතක් කෙරෙහි විශ්වාසයට ගන්න, සම්මා සංකප්පයන්ගේ අර්ථයට ගන්න. ඔබ පින්කමක් කරද්දි බලන්න එතන නෙක්ඛම්මේ තියෙනවද කියලා. ඔබ නෙක්ඛම්මේ පින්කම තුල නැත්තම් පින්වතුනි ඔබට කවදාක්වත් සම්මා සතියක් නම් ජීවිතයට එකතු වෙන්නේ නැහැ. ඔබ කුසලේ නාමයෙන් අකුසල් මූලයන්ම ජීවිතයට එකතු කරගත්ත ප්‍රණීත පූජාවන් කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපි දැක්ක පසුගිය කාලේ අප්‍රමාණ කටින පින්කම් අපිත් කැමති සාදු සාදු කියලා හැමෝම කටින වස්ත්‍රයට අත ගහනවා නම් අපිත් කැමති සාදු සාදු කියලා චීවර මාසේ තමන්ගේ කටින චීවරය ගෙන්ගෙට ගෙනිහිල්ලා ඒ ගෙන්ගෙයි තැම්පත් කරලා ඒ පුද පූජා පවත්වලා පින්කම් කරගන්නවට අපි කැමති. මම දැක්කා හුඟක් තැන්වලදී චීවර මාසේ දවස් 30 ගෙවල් 30ක චීවරේ තැම්පත් කරනවා. පින කියන්නේ එක කාරණයක්. පින කියන කාරණය බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර ආතුවත් සමාජය තුල තිබ්බා. සීලය කියන කාරණය බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර දඹදිව සමාජය තුල තිබ්බා. සමාධිය කියන කාරණය බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර දඹදිව සමාජය තුල තිබ්බා. බුදුරජාණන් වහන්සේ මේ සීලය මේ සමාධිය මේ පින්කම් ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය කළා. ලෞකික ප්‍රඥාව ලෝකයේ තුල තිබ්බේ ලෞකික ප්‍රඥාව කල්යාණ මිත්‍රාශ්‍රය තුලුනුයි මතු කරන්නේ. පෙරුවන් කෙරෙහි සද්ධා වෙනුයි මතු කරන්නේ. එතකොට මේ ලෝකෙට කල්යාණ මිත්‍රාශ්‍රය බිහි වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ වීමත් අන කල්යාණ මිත්‍රයා ලෝකේ පහළ වෙනවා. ඒ කල්යාණ මිත්‍රයාගේ පහළ වීමෙන් කල්යාණ ධර්මයන් ලෝකෙට ලැබෙනවා. ඒ කල්යාණ ධර්මයන් නුවණින් මෙනෙහි කරනවා. පෙරුවන් කෙරෙහි වූ සද්ධාව ජනතාව මතු කර ගන්නවා. ඒ මතු කරගත්තට පස්සේ තමයි ලෝකවාසී ජනතාව තමන්ගේ සීලය තමන්ගේ සමාධිය තමන්ගේ පින්කම් ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය කරගෙන පින්වතුනි විදර්ශනා ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට මාර්ගය සකස්කොට ගත්තේ. ඒ නිසා හොඳින් තේරුම් ගන්න ඕනේ පින්කම් කියන්නේ පින කියන්නේ ශාසනයේ කොටසක් බව ඇත්ත. නමුත් ශාසනයේ අර්ථය නෙමෙයි. ශාසනයේ අර්ථය උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය. ශාසනය කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලයයි. ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල වෙච්ච තැනදී ශාසනයක් පිළිබඳ කතා කරන්න තැනක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. නමුත් පන්සල් තියෙනවා, ආරාම තියෙනවා, බෝමලු තියෙනවා. එදාටත් මිනිස්සු පින්කම් කරනවා. එදාටත් මිනිස්සු කටින පෙරහැර යනවා. නමුත් පින්වතුනි චතුරාර්ය සත්‍ය ලෝකේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි ආරක්ෂා කළ යුත්තේ පින්කම නෙමෙයි. තේන්න. අපි ආරක්ෂා කළ යුත්තේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය. ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා වුණ තැන සීලයත් පින්කමුත් සමාධියත් ප්‍රඥාවත් ඥාන දර්ශනත් විමුක්තියත් මේ සියල්ලම ආරක්ෂා වෙනවා. නමුත් අපි පින්කම ආරක්ෂා කරන්න ගිහිල්ලා පින්කමට වැඩි වටිනාකම දෙන්න ගිහිල්ලා අපි ශාසනයේ අර්ථය වෙන ප්‍රාතිමෝක්ෂ දෙවෙනි තැනට දානවා නම් පින්තුනි ඉන් අදහස් වෙන්නේ පින්කමේ නාමයෙන් පින්කම් වල ආස්වාදේ නාමයෙන් අපි ශාසනය දුර්වල කරායි කියන කාරණේ.
මම වාස සමාදන් වුණේ මං තනියම කුටියේ වාස අධිෂ්ඨානය කළා බුදුරයන් වහන්සේ අපිට ඊට අදාළ විනය ධර්මයන් දේශනා කළා තිනවා අපි තනියම වාස අධිෂ්ඨානය ඇති කරගෙන වාස් පවාරණ පොහේ දවසේදී අපි තනියම වාස් පවාරණය සිද්ධ කරා එතකොට කාගෙන්වත් වාස් ආරාධනය බාරගත්තේ නැහැ නමුත් මුළු මාසෙ පුරාවට හැමදාමත් උදේ පින්ඩපාත මඩුවට ආපු සෑම කෙනෙකුටම සමහර දාට 50ක් 100ක් 200ක් 300ක් ආපු දවස් ඒ අයට උපරිම වශයෙන් දාණයෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කරන්න තියෙන සංග්‍රහයන් අපි කළා. ඒ අය විදර්ශනා කුසලයේ තුලම සෑම දවසකම පැයක් එකහමාරක් මං උදේ වැය කරලා ඒ අයට කළ යුතු ඒ සත්කාරය භික්ෂුවක් හැටියට සාමීච ප්‍රතිපන්න ගුණේ සිද්ධ කළා. එහෙම කරලා මාස 3 අවසානයේදී වස්පවාරණේ පොයේදී මම අදිස්ථානය කළා වස්පවාරණේ සිද්ධ කළා මම තනියමම නමුත් මහත්වේ අපි කටින චීවරයක් පිළිගත්තේ ඒ අපිට පිළිගන්න බැහැ මොකද අපි වස් ආරාධනය පිළිගත්තේ නැහැ ඒතර අපි කටින චීවරයක් පිළිගන්න කොහෙත්ම අපිට පුළුවන් කමකුත් නැහැ කටින චීවරයක් පිළිගන්නවා නම් අවම වශයෙන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා හත් නමක් වත් එතන ඉන්න ඕනේ තේනද ඒ විනය කර්මයක් කටින චීවරයට අදාළව ඊට පස්සේ තියෙන නිසා එවැනි පහසුකම් අපිට නැති නිසා අපි තනියම වස් අධිෂ්ඨානය කරලා තනියම වස් පවාරණය කරලා ඒ තුන් මාසයේ පුරාවට සියලු ජනතාවට කරන්න පුළුවන් සද්ධාවෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කරන්න පුළුවන් උපරිම සාමීච ප්‍රතිපදින් ගුණෙන් අපි ඒ ළඟ සතුටු කළා. ඒ සතුටු කළා අපි කුටියෙන් බැහැරට ආවා. එතනින් මගේ බස් පින්කම භික්ෂුවක් ඇටියට ඉවරයි. ඉතින් මේ විදිහේ බස් පින්කම් කරපු අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා අපේ රටේ ඉන්න උන්වහන්සේලා තනියම වස් අධිෂ්ඨානය කළව තනියම වස් පවාරණය කළ උන්වහන්සේලා තුන් මාසය තුල ඒ වස් සීලයන් ශක්තිමත් කරගෙන ජීවත් වුණා. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ වස් ආරාධනාවන් පිළි අරගෙන වස් චීවරයක් පිළිගන්න ස්වාමීන් වහන්සේලාට පනවපු විනයක් තියෙනවා. එතකොට ඒ විනයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වස් පවාරණයට පෙර ආතුව වස් ආරාධනා කරපු පින්වතාට පුළුවන් ඇවිල්ලා අහන්න ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේට වස් චීවරයක් පූජා කරන්න බලාපොරොත්තු වෙනවා වස්ත්‍රයක් ඔබ වහන්සේට අවශ්‍ය දෙපොට සිවුරක්ද ඔබ වහන්සේට අවශ්‍ය තනිපොට සිවුරක්ද ඔබ වහන්සේට අවශ්‍ය අඳනයක්ද කියලා. එතකොට අපේ අවශ්‍යතාවය මත අපිට ඒක කියන්න දැන් මට තනිපොඩ සිවුරක අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කියන්න නිදහස තියෙනවා මට තනිපොඩ සිවුරක් අවශ්‍ය කියලා. එතකොට දැන් කැපකරු දන්නවා කුමද්ද ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාවය කියලා. නමුත් මට තුන් සිවුර පරිපූර්ණ නම් මට කියන්න පුළුවන් මගේ තුන් සිවුර පරිපූර්ණයි කියලා. මට අඳනයක් අවශ්‍ය නම් මට කියන්න පුළුවන් මට අඳනයක් අවශ්‍යයි කියලා. එතකොට කදායක මහත්ය දැනගන්නවා ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාවය. නමුත් මේ අවශ්‍යතාවය අපි විනය අනුකූලව කිව්වත් මගේ අඳනේ පාට මෙච්චරක් වෙන්න ඕනේ අහවල් රෙද්ද වෙන්න ඕනේ අහවල් මිල වෙන්න ඕනේ අහවල් තැනින් ගන්න ඕනේ ඒ කිසිම දෙයක් අපිට කියන්න බෑ ඒක අපිට විනය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ලැබෙන වස්ත්‍රය අහසින් කඩා වැටුණු දෙයක් හැටියට අපේ ළඟට දැන් මහත්මයෝ මම මෙතනින් ඉද්දී අහසෙන් කඩාගෙන මෙතෙන්ට යමක් වැටුණොත් මං ඒකේ පාට දන්නවද මං ඒකේ දිගපළල දන්නවද මං ඒ රෙද්ද මොකද්ද කියලා දන්නවද මේක කවුද විුන්නේ කවුද වියදම් කළේ කියලා දන්නවද නෑ එහෙම මං මොකුත් දන්නේ අන්නේ වගේ මාත් අහසෙන් කඩාගෙන වැටුණු දෙයක්සේ මේ කටින වස්ත්‍රය මෙතෙන්ට ඒ කියන්නේ අපිට කිසිම ඒ පිළිබඳ ඇලීමක් ගැටීමක් තියෙන විදියක් නැහැ අපිට බලාපොරොත්තුවක් තිබෙන්නේ නැහැ බලාපොරොත්තු නොවු දෙයක් අපි අතට ආවා එවැනි අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලෙන් අපේ වස්ත්‍රීවරයට අපිට ලබා දීලා තියෙන්නේ තේන්න නමුත් මහත්වෝ දැන් සමාජය තුල සද්ධාව දුර්වල වෙනකොට සමාජය තුල ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල වෙනකොට මම මේ කාටවත් ඇඟිල්ල දික් කරනව නෙමෙයි මං ඇඟිල්ල දික් කරන්නේ අවිද්‍යාවට මොකද අවිද්‍යාව තාම අපි චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගන්නේ යම් තැනක තෘෂ්ණාව ජීවිතයට එකතු කරගත්තද එතන තියෙන්නේ දුකයි කියලා අපි තාම දකින්නේ ඒ නිසාම තෘෂ්ණාව පසුපස අපි හබාගෙන යන එතකොට එහෙම ගිහිල්ලා දැන් මම දැක්කා පහුගිය මාසයේ මේ ගෙවි යන මාසයේ වස් චීවර මාසයේ මං දන්න දායක පිරිස් මං හිටියෝ දකුණු පැත්තේ පළාතක කුටියක ඒ මහත්යයි කියන ස්වාමීන් වහන්සේ අද අපේ ගෙදර වස්තිවරේ කියලා. එතකොට ඒ වස්තිවරේ ගෙදෙට්ට වඩම්මද්දි මොකද දවස් 30 ගෙවල් 30ක වස්තිවරේ කටින චීවරය තියෙනවා. එතකොට ඒ කටින චීවරේ තියද්දි මහත්යෝ ඒ ගෙදර අය ඒ ගෙදර මගුල් ගයක් වගේ සරසනවා. ආසන හදලා ලයිට් දාලා පුටු තියලා එන අයට සංග්‍රහ කරලා එතකොට එන අය දැන් හැමෝම පඳුරු දානවා එන අය චීවර පූජා කරනවා එන අය අටපිරිකර පූජා කරනවා. ඉතින් ඒගොල්ලෝ ලොකු කැපවීමක් මහා සද්ධාවකින් සිද්ධ කරනවා. ඒ අයට පින තියෙනවා. හරි. ඒ අයට ඒ පින
කටින වස්ත්‍රයට මොකද ඒ අයිට විනයක් නැහැනේ මහත්තයෝ විනය තියෙන ස්වාමීන් වහන්සේලාට ඒ අයිට විනය එතකොට බලන්න ඒ විදිහට ගමේ ගෙවල් 30ක දවස් 30ේදී ඒ වස්ත්‍රය වෙනුවෙන් ජනතාව කොයිසා සද්ධාවෙන් කැප වෙනවද එතකොට එහෙම සද්ධාවෙන් කැප වෙලා ඒ අය වස්ත්‍රීවරය පූජා කරන මොහොතේ ඒක විනයානුකූලව පරිපූර්ණ නැත්නම් ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් විනයානුකූලව පරිපූර්ණ නැත්නම් දැන් එවැනි චීවරය පූජා කරද්දී ස්වාමීන් වහන්සේ චීවරය ගැන නොදන්නවද ආසින් වැටුණා වගේ දුනේ නැහැනේ උන්වහන්සේ ඒ ගෙවල් වලට ගිහිලා අනුශාසනා කරනවා හවසට පින්කම් කරනවා පින් දෙනවා තේන එතකොට ඒක අහසින් කටන වගේද වැටෙන්නේ නැහැනේ නේද මේ පුතේ මේවා මේ කෙනෙක්ගේ වැරදි නෙමෙයි ඈ කෙනෙක්ගේ වැරදි නෙමෙයි හොඳේ මමත් මේ ධර්මයේ දන්නේ නැතුව පැවිදුණා නම් මමත් ඔය දේ කරනවා ඒතර ඒක වැරද්දක් නෙමෙයි නමුත් එතන අපි මුල් කරන්නේ පින ගෞරවනීය සාමින් වහන්සේලාගේ ඉලක්කය වෙන්නේ ජනතාව පින තුල ශක්තිමත් කරන්න. නමුත් ජනතාව පින තුල ශක්තිමත් කරද්දී අපි ප්‍රාතිමෝක්ෂය ගැන හිතන්නේ නැහැ. ප්‍රාතිමෝක්ෂයයි ශාසනය කියන කාරණේ ගැන අපි හිතන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියද්දී අහසෙන් වැටුණ දෙයක් ඇටි මේක කරන්න ඕනේ කියන කාරණේදී අපි කටින වස්ත්‍රයට සීමාව ඉක්මවා බැඳීම ඇති කරගෙනයි සම්බන්ධතා ඇති කරගෙනයි ඒ නිසා පන්සලට විශාල ආධාර මුදලකුත් එනවා හරිද ඒක පන්සලේ නඩත්තුවට ලයිට් බිලට දුරකථන බිලට ඒක පන්සලේ නඩත්තුවට යාවි තේන්නත් ඒක අපි පැත්තකින් තියමු හරි නමුත් මහත්තයෝ අර මාසයක් පුරාවට ස්වාමින් වහන්සේලා අර ගෙන්ගෙට ඒ කාරණේ සිද්ධ කරද්දී අවසානයේ කටින වස්ත්‍රය හැටියට පන්සලට කීවරේ පූජා කරන වෙලාවේ මහත්තයෝ ප්‍රාතිමෝක්ෂයට අදාළව අපිට යම් යම් ගැටලු තියෙන්න ඕනේ ඒ කියන්නේ සාසනාර්ථයන් එතන දුර්වල නමුත් ගිහි ජනතාව පින්කම් කළා ඒක පැත්තක් එහි භයානක තව පැත්තක් තියෙනවා මහත්තයෝ ඒ භයානකම පැත්ත තමයි ගිහි පින්වතුල්ලාගේ පුදුමාකාර සද්ධාාවක් මේ කටින චීවර කෙරෙහි තියෙනවා මහත්තයෝ ඒක පරම්පරාවෙන් ඇවිල්ලා අම්මල තාත්තලගෙන් ඇවිල්ලා දැන් එක කටින පින්කමක් මං හිටපු ගමේ පටන් ගන්නෙ මහත්තයෝ වාහනවල තියාගෙන රාත්‍රී 10ට ඒ 10ට පටන් ගන්න කටින පින්කම මුළු ගමේ මුළු නගරේ වටා ගිහිලා පන්සලට එන්නේ උදේ පාන්දර 4 මාරට එතකොට බලන්නකෝ දැන් මේවා ගිහි පින්වතුන්ලා සිද්ධ කරන්නේ ලොකු සද්ධාවකින්නේ ඇයි මේ ගම වටේ මෙහෙම යන්නේ මහත්තයෝ ගමේ සෑම ගෙදරකින්ම කීයක් හෝ ඒ චීවරයට සම්මාදන් හැටියට යොදනවා රෑ 12ට රෑ 1ට රෑ 2ට අර හේවිසි යන අනනකොට ජනතාව ගෙවල් අරගෙන එළියට එනවා අර වයෝ වෘද්ධ අම්මලා ඒ වගේම විශ්‍රාමික වැටුප් ගන්න වයසක අය අනිවාර්යයෙන්ම මේවට මුදල් දාන. ඒතර බලන්න ගෙවල් වල මේ වස්ත්‍රීවරේ තියාගෙන ගෙවල් වල තියලා පුද පූජා තියලා දාස් ගණන් සල්ලි වියදම් කරලා ඊට පස්සේ මේ වස්ත්‍රීවරේ ගම වටා නගර වටේ ගෙනිද්දී ජනතාව අප්‍රමාණ සම්මාදම් කරලා මහත්යෝ ජනතාවගේ සද්ධාවේ ශක්තියයි එතන තියෙන්නේ. පිනේ ශක්තියයි. එවැනි පිනේ ශක්තියකින් ජනතාව අර වගේ තමන්ගේ ජීවිතයට වඩා මහත්යෝ ගරු කරපු ඒ චීවරයට පන්සලට ගනිද්දී අපේ සීලය අපි වස් සීලයට අදාළ දුර්වල නම් පුතේ චීවරය ඇත්තටම සංඝයාට ගින්දරක් බවට පත්. ඒ වගේමයි යම් ස්වාමින් වහන්සේ නමක් ඒ කටින චීවරය මට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම කාට හරි විකුණුවොත් එහෙම දේවල් සිද්ධ වෙනවනේ නේ. වෙලඳන් කියන කාරණේ සිද්ධ වෙනවා නම් මම මේ පුද්ගල සංඥාවකට නෙමෙයි කියන්නේ අවිද්‍යාවටයි කතා කරන්නේ. ඒ නම් ගින්දරක් මහත මොන සද්ධාවකින්ද මේ මිනිස්සු මේ මාසය පුරාවට මේවා කළේ නේ. ඒතර මහත මේ දෙපැත්තෙම බරපතල වූ අනතුරකට යන්නේ කුමක්ද? ශාසනය. මේ ශාසනය බරපතල අනතුරකට යන්නේ. ඒ නිසා අපි ගිහි පින්වතුන්ලාට පෙර ආතුව ගෞරවනීය සංඝ රත්නයක් හැටියට අපි හිතන්න ඕනේ තෘෂ්ණාව වැඩි වෙන්න අපේ දුකයි වැඩි වෙන්නේ. ඒ නිසා පින්කම නෙමේ වටින්නේ ප්‍රාතිමෝක්ෂ සීලය. අපි ඔය සියල්ලම නතර කරලා අහසින් කඩා වැටුණු දෙයක් හැටියට කටින පූජා වෙලාවේ ඒ චීවරය අපි ළඟට ගෙනාවනම් මහත්යෝ ඒ තුලින් රැකෙන ප්‍රාතිමෝක්ෂේ ශක්තිය ඒ තුලින් රැකුණ භික්ෂුවගේ ප්‍රාතිමෝක්ෂ ශක්තිය මහත්යෝ මුළු ශාසනයක්ම ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා වෙන ශාසනය තුල ගිහි පින්වතුන්ලාට මහත්යෝ නිදාසේ ශාසන අර්ථයන් ඉස්සරහට අරගෙන යන්න. නමුත් අපි ගිහි අයගේ පින උදෙසා ශාසන අර්ථයන් දුර්වල කරනවා නම් අවසානයේදී ශාසනයත් පිනත් දෙකම අහිමි වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම මහත්යෝ මෙවැනි පින්කම් කරද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය තුල කරන්න. දැන් පැවිදි අපිටත් ආරක්ෂාංගේ මාර්ගේ නිවන් මාර්ගය. ඒතර අපේ ප්‍රාතිමෝක්ෂ සීලය බවට පත් වෙන්නේ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ. ඒ මාර්ගාංග තුනයි අපේ ප්‍රාතිමෝක්ෂ සීලය. ත්‍රිවිධ සිල්පද 220 ඔය මාර්ගාංග තුනට අයිති. ඒතකොට ඔය මාර්ගාංග තුන මාත්‍ර හැම වෙලාවම සම්මා දිට්ඨි සම්මා සංකප්පෙන් පෝෂණය වෙන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් පෝෂණය වෙන්න ඔබ තෙඩුවන් කෙරේ සද්ධාවෙන්.
බුදුරජාණන් වහන්සේ කුමක්ද අපිට පණවලා තියෙන්නේ? ධර්ම රත්නයෙන් කුමක්ද අපිට පණවලා තියෙන්නේ? අතීත සංඝයාගේ ගුණයන් මොනවද? ඒවා පිළිබඳ දැක්ම, ඒවාගේ ආභාෂය, ඒවාගේ අර්ථය අපේ පින්කම් තුල තියෙන කර්මය කර්මඵල විශ්වාසය අපි තුල තියෙන්න ඕනේ. අපි ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල කරගෙන අපි චීවරයක් ගත්තොත් ඒ ගන්නා උච්චීවරය අපිට ගින්දරක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ. එක පැත්තකින් ගිහි පින්වතාට පින් කිරීමට අවස්ථාව දෙන්න ඕනේ ඒක හරි. නමුත් ඒ පින් කිරීම තුල ගිහි පින්වතාත් ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරට යන්න පුළුවන්. ලෝභ දේශ මොහයන් වඩලා නෙක්ඛම්මිය දුර්වල කරගෙන සම්මා සතියෙන් සම්මා සමාධියෙන් තොරව පින්කම නිමාවටපත් කරන්න අවසානයේ සංඝයාත් ප්‍රාතිමෝක්ෂ සීලයේ පුංචි හෝ දුර්වලතාවයක් ලැබෙමින් කටින චීවරේ පිළිගන්න පුළුවන්. මොකෝ මහත්යෝ අපි තුල තෘෂ්ණාවනේ වැඩෙන්නේ නේ. තෘෂ්ණාව නිසානේ අපි ඔය දේවල් කරන්නේ නේ. පන්සලට ආධාර වැඩි කරගන්න නේද? ඉතින් දවස් 30ක් ඇතුළත ගෙවල් 30ක චීවරේ තියෙද්දීන් ලැබෙනා වූ ආදායම් පිළිබඳ අපිට පේනවනේ නේ. මොඳි මුදල් අවශ්‍යයි පන්සලට ඒක ඇත්ත නේද? නමුත් මාත්‍යෝ මේ මුදල් ලැබීම දෙසා අපේ සීලේ පුංචියෝ දුර්වලතාවයක් ඇති වෙනවා නම් ඒ ලබන මුදලෙන් තේරුමකුත් නැහැ. අපි ජනතාවටත් ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කිරීමේ කාර්යභාරය අපි කරන්නේ. ඒ නිසා හැම වෙලාවෙම අපි දක්ෂ වෙන්න ඕනේ. අපි කරන පින්කම් සම්මා වායාමයන්ටයි අයිති. ඒ සම්මා වායාමයන් තුලින් අපිට ලැබෙන්න ඕනේ සම්මා සතියක් සම්මා සමාධියක්. එමනම් ඔබ බලන්න ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළා මහා සංඝරත්නය හැටියට අපිත් දිහි පින්වතුල්ලා හැටියට ඔබත් මේ පසුගිය මාසයේ මේ ගෙවී යන චීවර මාසයේ ඒ චීවර මාසයේදී කටින පින්කම් සිද්ධ කරලා කටින වස්ත්‍ර පූජා කරලා සැබවින්ම ඔබ සම්මා සතියක් ඇති කර ගත්තද? ඔබ සම්මා සමාධියක් ජීවිතයට එකතු කර ගත්තද? මේ ධර්මතාවයන් ඔබ නුවණින් මෙනෙහි කරලා බලන්න සංඝයා හැටියට අපිත් ගිහි පින්වතුල්ලා හැටියට ඔබත් අපි සම්මා සතියක් නෙමේ නම් අපි ජීවිතයට එකතු කරගත්තේ අපි එකතු කරගත්තේ තෘෂ්ණාවේ ආස්වාදේන කීයක්ද අපිට ලැබුණේ කීයක්ද අපිට ආධාර ලැබුණේ කොච්චරක්ද අපිට පිරිකර ලැබුණේ මොනවද මේවට කියන්නේ තෘෂ්ණාවේ ආස්වාද සම්මා සතිය එතන තිබ්බද සම්මා සතිය එතන තිබෙන්නේ නැහැ මම මේ අවිද්‍යාවටයි කතා කරන්නේ පුද්ගල සංඥාවකට මමත් අවිද්‍යාව තුල ඉන්නේ ඒ නිසා මමත් එතනයි ස්ථානගත වෙලා ඒ නිසායි මම එවැනි පින්කම් වලට නොයා තනියම වස් අධිෂ්ඨානය කරලා තනියම වස් පවාරණේ සිද්ධ කරගන්නවා මං එහෙම කරන්නේ මට වියයි මම අනතුරට යයි කියලා මාව අනතුරට ගිහිල්ලා ගිහි පින්වතුල්ලා තනතුරට යවන්න අවශ්‍ය නැහැ ඒ නිසා මමත් අනතුරෙන් බේරිලා මං ගිහි පින්වතුල්ලා ආරක්ෂා කළා ඉන් අදහස් වෙන්නේ මම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරා කියන කාරණේ අනේ එතනටයි අපි ආයුත්තේ ඒ නිසා නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ සම්මා වායාමයන් වැඩෙන විදිහට අපේ පින්කම කරන්න සම්මා සතිය සම්මා සමාධියයි අපේ ඉලක්කය වීත්තේ ඒ ඉලක්කය තිබ්බොත් පමණයි අපිට විදර්ශනා ප්‍රඥාව ජීවිතයට එකතු කරගෙන මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා අපිට දකින්න පුළුවන්කම ලැබෙන සංසාරයේ මම ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් කටින වස්ත්‍ර පූජා කළා ඒ සංස්කාරයෝ අනිත්‍ය වුණා සංසාරයේ මං මහරහතන් වහන්සේලා ලක්ෂ ගානකට කටින තීවරයන් පූජා කළා ඒ සංස්කාරණුත් අනිත්‍ය වුණා ඒ වගේම භික්ෂූන් වන අපි සංසාරේ මම මේ වගේ උතුම් පැවිදි උපසම්පදාවන් ලබලා ලක්ෂ වතාවකට වැඩිය සංසාරේ වස් සමාදන් වෙලා වස් පවාරණයන් සිද්ධ කළා වස් චීවර ලැබුවා ඒ තුලින් අප්‍රමාණ කුසල් ධර්මයෝ රැස් කළා ඒ සෑම සංස්කාරයක් මානිත් උනා කියලා මහත්යෝ අපි වස් පින්කම තුලින් විදර්ශනා නුවණ ඒ වගේම සම්මා ඥාන සම්මා විමුක්තිය කරා ඒ පින්කම් අපිට අරන් යන්න පුළුවන්කම ලැබෙනවා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ කුසලය කොයි ආකාරයෙන්ද අපි අපේ නිවන් මාර්ගය විවර කර ගැනීම සඳහා එහෙම නැත්නම් සසර ගමන කෙටි කර ගැනීම සඳහා දායක කරගත යුත්තේ කියන කාරණාව එතෙන්දී ඔබ පින්කම් නිවැරදි ආකාරයෙන් සිදු කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අවබෝධය ලබා ගන්නට ඇති. ස්වාමීන් වහන්සේ අද දවසේ ධර්ම යාත්‍රා වැඩසටහනේ මීළඟ පැනේවන්නේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කොට තිබෙනවා මේ සංසාර බිය පිළිබඳව. නමුත් මිනිසුන් විදිහට ඉපදුණු අපි බොහෝ වෙලාවට මේ සසර බිය නිසි පරිදි දකින්නේ නැහැ. තමන් ලැබූ මිනිස් ආත්මය තුළදී මේ සසර ගමන කෙටි කරගන්නට නිවන් අවබෝධය ලබා ගන්නට බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ නැහැ.
මෙන්න මේ කාරණාව පිළිබඳව අපි ටිකක් වැඩි පැහැදිලි කිරීමකට ගියොත් හොඳයි කියන එක මම විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ මොකද මේ දිනවල සමාජය තුළ සිදුවන සමහර සිදුවීම් එක්ක අපිට කුසල් කරගන්නවාට වඩා අපේ සිත් අකුසලයට යොමු වීමේ අවස්ථාවන් වැඩි වෙලා තියෙනවා ඒ වගේම සසර බිය දකින්නවාට වඩා බොහෝ දිනෙක බියකරු හැඟීමක් හැටියට නෙවෙයි ගන්නෙ මේක බොහොම ආශ්වාදජනක හැඟීමක් හැටියට අරගන්න අවස්ථාවක් තියෙනවා අන්න ඒ නිසා මෙන්න මේ සසර ගමන කෙටි කරගන්නට සසර බිය දකින්න ඕන විදිහ මොකද්ද කියන එක පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් මේ මොහොතේදී බලාපොරොත්තු වෙනවා අවසරයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මාත්‍යෝ නිරේතුරුවම අපිට ධර්ම දේශනා කිරීමේදී මතු කරලා දෙන්න කියන්නේ මාත්‍යෝ සංසාර බය සංසාර ගැඹුර සංසාර දුර මේ අතීත පංච උපාදාන ස්කන්ධේ අපි ගෙවාගෙන ආපු අප්‍රමාණ දුක්ඛඳ තමයි අපිට නිරේතුර බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්න කියන්නේ. ඒතකොට අපි මේ සංසාර දුක නොදකින නිසාම මේ ජීවිතයේ අවම වශයෙන් සෝවාන් ඵලයට පත් නොවුනොත් අපිට අනාගත පංච උපාදාන ස්කන්ධ ලෝකයේ තුල විඳින්න සිද්ධ වෙන්නා වූ අප්‍රමාණ දුක් නොදකින්නා මාත්‍යෝ කොතැනකවත් පංච උපාදාන ස්කන්ධ ලෝකයට බියක් ඇති කරගන්නේ නැහැ. ඒක හොඳින් තේරු ගන්න ඕනේ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර දවසකට වේවැල් පාරවල් 300ක් කාලා අවුරුදු 300ක් ඒ වගේ වේවැල් පාරවල් කාලා යමෙක් ඔබට කියනවා නම් 300 වෙනි අවුරුද්ද අවසානයේදී මං ඔබට උතුම් සෝවාන් ඵලය දෙනවා කියලා බුදුරයන් වහන්සේ කියනවා ඒ සෝවාන් ඵලය ඉල්ල ඒ ඔබට ලාභයක්මයි කියලා. දවසට වේවැල් පාරවල් 300 ගානේ අවුරුදු 300ක් ඒ කියන්නේ 365 වා 300ක්. ඒතර බලන්නකො කොයිසා දරුණු දුකක්ද වේවැල් පාරවල් 300 වගානේ අවුරුදු 300ක් අපි ගුටි කෑවොත් නේද? නමුත් බුදුරයන් වහන්සේ කියනවා ඒ ගුටි කෑම ලාභයක්මයි ඔබට. ඔබ ඒ දුක විඳලා උතුම් සෝවාන් ඵලයේ ජීවිතේට ඉන්න අදහස් වෙනවා මහත්වෝ. අපි මේ සංසාර දුක සංසාර ගැඹුර මේ කාමයන්ගේ තියෙන නිසරුභාවය අපි ජීවිතේට එකතු කර නොගත්තොත් අපිට කොයිසා අනාගත භව දුකකට මුහුණ දෙන සිද්ධ වෙනවද? ඒතකොට දැන් මේ වේවැල් පාරවල් කියන කාරණේ අර්ථය තුලින් සමහර විට බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙන්න උත්සාහ ගන්න ඇත්තේ පින්වතුනි අපි සෑම සිතුවිල්ලක් පාසාම මොකද්ද සිද්ධ කරගන්නේ? සිතුවිල්ලක් කියලා කියන්නේ මොකද්ද? පස්සය. පස්සය කියන්නේ අධ්‍යාත්මික රූපයක් බාහිර රූපයක් විඥානයක් තුන එකතු වුණ තැන අපි කියන්නේ පස්සය කියලා. පස්සය කියන්නේ දැක්කා ඇසුණා දැනුණා කියන තැන. අපි දැක්ක දෙයට මොකද කරන්නේ? ඇහෙන් රූපයක් දකිද්දී අපි මොකද කරන්නේ? ඒ දැක්කා වූ රූපයට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක උපේක්ෂාසහගත වෙනවා. අපි කනින් ශබ්දයක් ඇහුනොත් එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක උපේක්ෂාසහගත. එහෙනම් පින්වතුනි අපි මේ ජීවත් වෙන සෑම නිමේෂයකදීම අපි ඇලීම් කියන කාරණේ තුලත් ගැටීම් කියන කාරණේ තුලත් අපි නිරතුරුවම වේවැල් පාරවල් වලින් පහර ලබනවා. අපි ඇලෙන සිතක් කියන්නේ මොකද්ද? ගැටෙන සිතක් කියන්නේ මොකද්ද? ඇලෙන සිතක් නම් ඒක පෙර ජීවිතේ කුසල් සංස්කාරක ඵලයක්. ගැටෙන සිතක් නම් පෙර ජීවිතේ අකුසල් සංස්කාරයක ඵලයක්. එහෙනම් අපි මේ සකස් කරගන්නා වූ සෑම සිතුවිල්ලක් තුළම සැප වේදනාවක් සකස් කරගන්න සෑම මොහතකමත් දුක් වේදනාවක් සකස් කරගන්න සෑම මොහතකමත් මාත්‍යෝ අපි නිරතුරුවම අපිම සංසාරේ රැස්කලා වූ සංස්කාර නිසා වේවැල් පාරවල් වල උරුමය ලබනවා. නමුත් අපි මේ වේවැල් පාරවල් වල පහර අපි ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඒ සෑම සිතුවිල්ලක් පාසාම පෙර සංස්කාර හේතුවෙන් අපිට වදින්න යන වේවැල් පාරවල් වලින් අපි මිදිලා ඒ වේවැල් පාරවල් නිසාම අපි මහත්යෝ නැවත 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 වේවැල් පාරවල් කෑමට අදාළව දුක සකස්. මොකද මේ වේවැල් පාරවල් අපි විඳින්නේ, අපි මේ වේවැල් පාරවල් වලින් පහර කන්නේ. අපි හැම වෙලාවෙම සැප වේදනාව විතර්ක කරමින් මහත්යෝ නැවත නැවත පංච උපාදානස්කන්ධ දුකකට අරගෙන. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ, අපි මේ සිතන සිතුවිල්ලක් පාසාම අපි ලබන සැප වේදනාවක් කියන්නේ පෙර සංස්කාරයන්ගේ ඵලයක්. එනිසා ඒ සැප වේදනාව වේවැල් පාරේ කනවා කියන්නේ ඔබ වේවැල් පාරේ දුක ජීවිතයට දරනවා කියන මාත්‍රයේ සැප වේදනාව හැම වෙලාවම අපි උපේක්ෂාව ධර්මයේ උපේක්ෂාව බවට පත් කරගන්න. අපි මේ සැප වේදනාව නැවත විතර්ක කළා මහත්යෝ අපි සංස්කාර රැස් කරන තැනකට අරන් යනවා නම් ඉන් අදහස් වෙන්නේ අපි මේ වේවැල් පාරෙන් ගුටි කෑවේ
අපි ඒ වේවැල් පාරෙන් මිදුණා. ඒ නිසා ඔබට පුළුවන් දවසට වේවැල් පාරවල් 300ක් කන්න. දැන් බුදුරජාණන් වහන්සේ උපමාවෙදි දේශනා කරන්නේ යමෙක් ඔබට වේවැලෙන් පාරවල් 300ක් ගහන. නමුත් මම ඔබට කියනවා කරුණා කරලා සෑම දිනකම ඔබ ඒ වේවැල් පාරවල් 300ේ වේදනාව ඔබ ජීවිතයට එකතු ඔබේ ගුටි කන්න. ඔබ වේවැලෙන් ගුටි කනවා කියන්නේ මොකද්ද? ඔබ තුල සකස් වෙන සෑම සැප වේදනාවක්ම පින්වතුනි ඔබ දක්ෂණං අනිත්‍යයි කියලා දකින්න. වේදනානුපස්සනාවෙන් දකින්න. ඔබ වේවැල් පාරක් කෑවා. මොකද ඔබ ඒක විතර්ක කරගෙන ඔබ ආස්වාදයට අරන් ගියේ නැහැ. ඔබ වේවැල් පාරවල් කෑව ඔබ ඒ දුක වින්දා ඔබ ඒක ආස්වාදයක් බවට පත් කරගත්තේ නැහැ. අතීත සංස්කාර විපාකට එනකොට ඔබේ විපාකය නිසා නැවත සංස්කාර අත් කරගන්න දිශාවට ගියේ. ඒ නිසා ඔබට ලබන්න තියෙන ආස්වාදය ඔබ අහිමි කර ගත්තා. ඔබේ ආස්වාදයේ ලැබුවා නම් පින්වතුනි අනිවාර්යයෙන් මේ ආස්වාදයේ නැවත ඔබට පංච උපාදානස්කන්ධ දුකට අරගෙන එසා බුදුරජාණන් වහන්සේ ඔබට දවසට වේවැල් පාරවල් 300ක් කන්න කියලා කියන්නේ ඔබ ඔය ලබන සැප වේදනාව නිරතුරුවම ඇලීම් ගැටීම් කරා අරගෙන යන්නේ නැතුව නිරතුරුවම අනිත්‍යයි කියලා දකින්න ඔබ ලබන සැප වේදනාව වේදනානුපස්සනාවෙන් දකින මොහොතේ ඔබ ලබන දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින මොහොතේ පින්වතුනි ඔබ ඒවා නිසා ආස්වාදයන් නැති කරගන්නේ. ඒ නිසාම ඔබ දවසට සිතුවිලි 300ක් උදෙසා ඔබ ඇලීම් ගැටීම් දිශාවට යන්නේ නැතුව ඒ ඇලෙන සිත ගැටෙන සිත සංස්කාර බවට පත් කරගන්නේ නැතුව ඒ ඇලෙන ගැටෙන සිත ඔබ වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දකින මොහොතේ මම ඔබට කියනවා ඔබ සැබවින්ම දවසට වේවැල් පාරවල් 300ක් ආපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ අද ඉඳන් අද දවස පුරාවට හොඳින් සතිය සිහිය පිහිටලා සිත කෙරෙහි පස්සය කෙරෙහි හොඳින් සතිය සිහිය පිහිටගෙන ඔබ තුල සකස් වෙන අතීත සංස්කාර හේතුවෙන් ඔබ තුල සකස් වෙන සෑම සැප වේදනාවක්ම සෑම දුක් වේදනාවක්ම වේදනානුපස්සනාවෙන් දකින්න. ඒ විඳීම් හඳුනා ගැනීම සංස්කාර විඥානයන් කරා යන්න දෙන්න එපා. භවයේ රැස් වෙන සංස්කාර බවට පත් කරගන්න එපා. ආස්වාදයන් බවට පත් කරගන්න එපා. ඔබේ ඇලීම් ගැටීම් වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා ඔබ පුහුණු කළොත් අද දවස පුරාවට පින්වතුනි ඔබ සකස් කරගන්න සිතුවිල්ලක් පාසාම අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වේවැල් පාරක් ආපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා වේවැල් පාරවල් 300ක් කාලා අවුරුදු 300ක් ගියත් උතුම් සෝවාන් ඵලය දුන්නොත් ගන්න කියලා. ඒ නිසා එතනින් අපි හැම වෙලාවෙම සිහිපත් කරගන්න ඕනේ ඒ ඇලෙන ගැටෙන හිත සංස්කාර බවට පත් කරගන්න නැතුව ඒ ඇලෙන ගැටෙන හිත අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබට ආස්වාදය අහිමි වෙනවා. රූපේ ආස්වාදය අහිමි වෙනවා. වේදනාවේ ආස්වාදය අහිමි වෙනවා. සංඥාවේ සංස්කාර විඥානයන්ගේ ආස්වාදය අහිමි වෙනවා. ඒ ආස්වාදය අහිමුණා කියන්නේ ඔබ වේවැල් පාරක් කාලා ඔබ සෝවාන් ඵලයට පත් වුණා කියන කාරණේ නිසා මේ සංසාර බය දකින්න දැකලා නිරතුරුවම පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට පස්සේ අනිත්‍යභාවය දකිමින් නිරතුරුවම ඔබ මේ පංච උපාදානස්කන්ධ ලෝකය නිරෝධිය දිශාවට ගමන් කරන්නේ කියන කාරණේ තමයි සිහිපත් කරන්න ඕනේ. සාදෝ සාදෝ සාදෝ. අවසරයි ස්වාමීනි, සසර බිය දැකිය යුතු ආකාරය ඉන් මිදීම සඳහා ඔබ කළ යුත්තේ කුමක්ද කියන කාරණාව දැන් ඔබට පැහැදිලි ඇති. ස්වාමීන් වහන්සේ, අද දවසේ වැඩසටහන නිමා කරන්නට මත්තෙන් අපි තවත් ගැටලුවක් ඔබ වහන්සේට යොමු කරන්නට හිතුණා. මේක සංඝ සමාජයේටම පහුගිය කාලය තුළ එළවෙච්ච බරපතල චෝදනාවක්. ලෞතර බුදුපියාණන් වහන්සේ සංඝ සමාජයේට මේ මුදල් පරිහරණය කිරීම පිළිබඳව වෙනමම දේශනා කරලා තියෙනවා. එය යම් ආකාරයකට විනය නීති රීතිවල පවා සඳහන් වෙන කාරණාවක්. නමුත් බොහෝ අවස්ථාවල බොහෝ ස්වාමින් වහන්සේලා වර්තමානයේදී මේ මුදල් පරිහරණය කිරීමේ කටයුතු සිදු කරනවා. මේ හරහා සමහර අවස්ථාවල සිද්ධ වෙච්ච සමහර සිද්ධීන් එක්ක මුළු සංඝ සමාජයේටම චෝදනා එළවන්නටත් පටන් අරගෙන තියෙනවා. පහුගිය කාලයේදී අපිට නිතර අහන්නට ලැබුණු කාරණාවක් තමයි ස්වාමින් වහන්සේලා මේ විවිධ ස්ථානවල මුදල් ආයෝජනය කරලා අවසානයේදී ඒකෙන් රැවටීමට ලක්වෙච්ච අවස්ථාවන් පිළිබඳව පවා අපිට අහන්නට ලැබුණා. ස්වාමින් වහන්සේ, මේ මුදල් පරිහරණය සංඝ සමාජයට හොඳද නරකද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් අපි මේ මොහොතේදී පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා ධර්ම යාත්‍රා වැඩසටහනෙන්. අවසරයි ස්වාමීනි. මෙහෙමයි මහත්තයෝ, දැන් මහත්තයා ඔය ආන ප්‍රශ්නෙන් මට යොමු කරන්නේ වර්තමානයේ ස්වාමින් වහන්සේලා යම් යම් ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය සිදු කරනවායි කියන රාවයක් සහ චෝදනාවන් සමාජය තුළින් ඇහෙනවා. ඉතින් එතනදී එවැනි සංඝ සමාජයට එවැනි ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීම සුදුසු නැද්ද කියන කාරණේ මහත්තයා විමසන්නේ.
ඔය කාරණයට මාත්‍යෝ අපි ආයෝජනය කියන කාරණයට එන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලේදී අපිට බොහොම පැහැදිලිව දේශනා කරනවා මහත්වෝ උපසම්පදා භික්ෂුවකට ඒ වගේම සාමණේර භික්ෂුවකට සාමණේර දස සීලයේ සමාදන් වූ භික්ෂුවකටත් ප්‍රාතිමෝක්ෂය සමාදන් වූ භික්ෂුවකටත් මුදල් පරිහරණය කරන්න බැහැ කියලා. ඒතර මුදල් පරිහරණය කරන්න බැහැ. මුදල් පරිහරණය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුවක් තියෙනවා. මොකද යම් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් යම් මුදලක් පරිහරණය කළොත් ඒ පරිහරණය කරපු බව විනයානුකූලව වැරදි කියලා උන්වහන්සේ තේරුම් ගත්තොත් විනයානුකූලව ඇවැත් දේශනා කරලා ඒ ඇවැත පිරිසිදු කරගැනීමේ අයිතිය උපසම්පදා භික්ෂුවකට තියෙනවා මහත්මය. ඒ වගේම සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙකුට මුදල් පරිහරණය සිද්ධ වුණා නැවත සාමණේර දස සීලය තුල අලුතෙන් පිහිටීමේ හැකියාවත් උන්වහන්සේට සාමණේර ස්වාමීන් වහන්සේට තියෙනවා. ඒකට ඇවැත් දේශලා උපසම්පදා භික්ෂුවකට මේ මුදල් පරිහරණයක් සිද්ධ වුණා නම් නිවැරදි වීමේ අයිතිය තියෙනවා ප්‍රාතිමෝක්ෂය තුල. හරි. නමුත් එහෙම අයිතිය තිබ්බා කියලා අපිට නැවත 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 එකම වැරද කරනවා නම් මහත්යෝ ඉන් අදහස් වෙන්නේ අපේ සීලයට අදාළ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන මාර්ගංගයේ දුර්වලභාවයට පත් වෙනවා. ඒතකොට එහෙනම් අපි වැරද්ද දකිමින් එකම වැරද්ද නැවත නැවත කරමින් ඇවැත් දේශනා කරන දිශාවට ගියත් මහත්යෝ අපේ සම්මා සති සම්මා සමාධි වැඩිීමේ දුර්වලභාවය ඇති වෙනවා. එහෙනම් මොකද අපි මෙතන විනයානුකූලව ධර්මානුකූලව සීලයට දෙන්න වටිනාකම දෙන්නේ නැහැ. එහෙනම් සීලයට දෙන වටිනාකම දෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇයි අපිට මුදල් පරිහරණය කරන්න එපායි කියලා කියන්නේ? සාමණේර සාමින් වහන්සේට උපසම්පදා භික්ෂුන් වහන්සේට මුදල් පරිහරණය කරන්න එපා කියලා ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ? මාත්‍ය බුදුරජාණන් වහන්සේ දන්නවා අපි මුදල් පරිහරණය කළොත් එතනින් ඒ කාරණේ නවතින්නේ නැහැ. අපි මුදල් පරිහරණය කළොත් අනිවාර්යයෙන්ම අපි ඒ මුදල් තව තව වර්ධනය කරන්න උපක්‍රම හොයනවා. තේන්න? අපි ළඟ එකතු වෙන මුදල් වලින් පොලිය හොයන්න වැඩිපුර පොලියක් ගන්න වැඩිපුර මේ මෙලාභයක් ගන්න අපි ක්‍රමවේදයන් හොයනවා. තේන්න? එහෙම ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී අපි ඒවා ව්‍යාපාර උදෙස ආයෝජනය කරනවා. බැංකුවල වැඩි පොලියට තන්පත් කරනවා. ඒ වගේම නීතියානුකූල නොවන වංචාකාරී තැන්වල වැඩි ප්‍රතිලාභ ලැබීම උදෙසා පියව තැන්පත්. දැන් බලන්නකෝ එනම් මොකක්ද අවසානේ උනේ? ඒතොර බුදුරයන් වහන්සේ ඇයි අපිට මුදල් පරිහරණය කරන්න එපා කිව්වේ? මුදල් පරිහරණය කිරීමෙන් මහත්ව බස් එකට සල්ලි දීලා අපි නවතින්නේ නැහැ. දැන් එක් මට මේ නිදහසට කාරණාවක් කියන්න පුළුවන්. මම මුදල් පරිහරණය කරනවා නම් මට නිදහසට කාරණාවක් මට බස් එකේ යන්න සල්ලි ඕනේ. මට කවුරු ටිකට් එක අරන් දෙන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් නේද? මට කියන්න පුළුවන්. මම පිරිවෙන්න යන්න ඕනේ. මම මේ කුටියකට යන්න ඕනේ. ඒ නිසා මම මුදල් පරිහරණය කරනවා. එහෙම නැත්නම් මට පන්සලේ ලයිට් බිල ගෙවන්න ඕනේ, ටෙලිෆෝන් බිල ගෙවන්න ඕනේ. මම මුදල් පරිහරණය හරි. එහෙම කියන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ දේ එපා කියලා කියන්නේ මහත්වෝ. ඒ දේ කළොත් අපි බස් එකේ ටිකට් එක අරගෙන විතරක් නවතින්නේ නැහැ. අපි පන්සලේ ටෙලිෆෝන් බිල ගෙවලා විදුලි බිල ගෙවලා විතරක් නවතින්නේ නැහැ. අපි බෙහෙත් හේත් ටික විතරක් නවතින්නේ නැහැ. අපි ඒ ධනය අපේ අතට එද්දි මහත්වෝ ඒ ධනය කෙරේ ඇතිවෙන්නා වූ තෘෂ්ණාව නිසාම අපි තව තවත් ධනෙ උපේන මාර්ගයන් කරා ඉදිරියට යන. දැන් බලන්න සමාජය තුල යම් ව්‍යාපාරික අරමුණකට යොමු වෙච්ච සංඝ සමාජයේ යම් සමාජිකෙක් ඉන්නවා නම් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ ව්‍යාපාරික අරමුණු දෙසා යොමු වෙන්නුනේ ඇයි? මුදල් පරිහරණය නිසා. තේන්න? මුදල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් විනය කාරණාවක් දේශනා කළා තියෙනවා නම් ඔය මුදල් පරිහරණය කියන ඇවැත් දේශනා කළ පිරිසුදු වෙන්න පුළුවන් කාරණයක් කෙනෙක් කියන්න පුළුවන් ඒක පුංචි සිල්පදයක් කියලා. පුංචි සිල්පද කියලා දෙයක් ප්‍රාතිමෝක්ෂේ නැහැ. සෑම සිල්පදයක්ම එක හා සමාන වටිනාකමක් තියෙන සිල්පදමයි. ඒ සිල්පදවල වටිනාකම කොයි ආකාරයෙන්ද අපි තේරුම් ගන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ එපා කියන මුදල් බස් එකේ ටිකට් එකක් ගැනීම උදෙසා අපි පරිහරණය කළත් ඒ සිත ඒ තෘෂ්ණාව මාත්‍යෝ අවසානයේ අපි මුදල් ආයෝජනය කරන තැනටම අපි වරගෙන නේද? ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පැනවූ ඒ දේශනාගාමි ඇවතේ වුණත් බරපතල අනතුරක් කරා අපිව අරන් යන විපාකයන් සැඟවිලා තියෙනවා කියන කාරණේ තේරුම් අරන් අපි දිවිහිමියෙන් ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කළොත් මහත්වෝ වර්තමානයේ සංඝ සමාජයට එන මේ අප්‍රමාණ චෝදනාවන්ගෙන් වැළකිලා සංඝ සමාජයත්
උතුම් ශාසනයක් මහත්යෝ අලුත් ජීවියකින් ඉදිරියට ගෙනියන්න ශක්තිය අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ මේ උතුම් ධර්ම සාකච්ඡාමේ පින්කම ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සෑම පිනක්ම පින්වතුන්ලාටත් පින්වතුන්ලාගේ පවුල්වල සිරු දෙනාට දැකබලා සතුටෝ සිරු දෙනාට ගම්වාසී රටවාසී සිරු දෙනාටත් ඒ වගේම උත්තරීතර මහා නායක සාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂත් මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙත් සිටින් ආශිර්වාද කරනවා. ඒ වගේම අපට උපකාරක ධර්මයන් සකස් කර දුන්නේ පින්වත් සාරද මහත්මයාට, ඒ පින්වත් පුබුදු මහත්මයාට, ඒ වගේම සිරස ගුවන් විදුලියේ ප්‍රධානී ඒ සජිත් රත්නායක මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දැකීම අවබෝධයටම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා මෙත් සිටින් ආශිර්වාද කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඒ වගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා. උන්වහන්සේට නිරතුරුවම නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා. තවත් ධර්ම කාරණා පැහැදිලි කර දෙනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නියත් ලැබේවා කියලා අපි හැමදෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.